ජයකමු ශ්‍රී ලංකා පෙබරවාරි 23 සහ 24 කෑගල්ලට ඇත්තටම අද මම හිතන්නේ මෙතනට රැස්වලා ඉන්නේ මේ අපි ඔක්කොම මන්ද මම නම් පෞද්ගලිකව කවදාවත් දේශපාලනයකට එන්නවත් එහෙම දේශපාලනයක් කරන්නවත් හිතාගෙන හිටපු පුද්ගලයෙක් නෙමෙයි අපේ වෘත්තියන්වල අපි ඒ වෘත්තීය දායකත්වයේ වෘත්තීය කටයුතු කරගෙන ඉඳලා අපේ සාර්ථකත්වය ලබාගෙන ලංකාවෙත් ලංකාවේ එළියත් එහෙම ඉන්නකොට අපිට තේරුණ දෙයක් තමයි අපි මෙහෙම අහක බලන් ඉන්න තාක්කල් අවාසනාවකට අපේ රටේ මේ රටේ 1948න් පස්සේ නිදහසෙන් පස්සේ පත්වෙච්ච සියලුම පාලකයෝ එකම පැලැන්තියක් තමන්ගේ අතේ තමන්ගේ අතවටේ බලේ තියාගෙන ඒක හුවමාරු කරගෙන පවුල් කීපයක් අතර ඒක හුවමාරු කරගෙන තමන්ගේ පවුල් දේශපාලනය සහ තමන්ගේ හිතමුතුරු දේශපාලනය පවත්වාගෙන යමින් සම්පූර්ණ මේ රටක්ම අගාධයට යනවා කියන එක දිගින් දිගටම පේන්න තිබුණා. ඒකේ මං හිතන්නේ අග්‍රඵලය ගිය අවුරුද්දේ 2022 වසර වෙනකොට ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ 2022 වසරේ පටන් අරගෙන ගිය අවුරුද්දේ හොඳටම අපිට අත්විඳින්න පුළුවන් වුණා. අපි හැමෝටම පක්ෂ දේශපාලනය කියන එක සම්පූර්ණයෙන්ම අප්‍රසන්න වෙලා මේ රටේ ඉන්න මේ රට ගැන ආදරයක් තියෙන හැඟීමක් තියෙන සහ මේ රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට මේ වගේ ඉතාමත්ම අදූරදර්ශී අනුවන රටට ආදරයක් නැති දේශපාලඥයන්ගෙන් අතට රටක් යෑමේ සම්පූර්ණ ප්‍රතිඵල අත් ඒ කියන්නේ අර අස්පනා පිටම අපිට දකින්නට පුළුවන් වුණා පහුගිය වසර දෙක ඇතුළත. මං හිතන්නේ මේ ප්‍රශ්නේ ගැන මේ වෙලාවේ කතා කරන්න ඕනේ අපි හැමෝම දන්නවා. දැන් එහෙනම් අපි අද මෙතන රැස් වෙලා ඉන්නේ මොකද්ද කියන අරමුණකේ අපි පැහැදිලි කරගත්තොත් එහෙම අපේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපි දන්නවා මෙච්චර කාල මේ රටේ හිටපු පාලක පැලැන්තියේ සියලුම දෙනා තමන්ගේ බලය පවත්වාගෙන ගියා. ඒ බලය පවත්වාගෙන යෑමේදී තමන්ව සහ තමන්ගේ පවුල් සංතර්පණය කරගත්තා, තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් කරගෙන ගියා. ඒකට මේ රට ඇතුලේ ගන්නට පුළුවන් තමන්ගේ ඇස් පේන මානේ සියලුම තියෙන සියලුම දේවල් හුරාකමින් හොරගම් කරමින් මේ රටට මහා විනාශයක් කරගෙන ගියා. ඊට පස්සේ ඒ විදිහට ගන්න පුළුවන් සියලුම දේවල් නැති වෙන මට්ටමට ආවහම සම්පූර්ණයෙන්ම මේ අපේ ශ්‍රී ලංකාව කියන මේ අපේ අම්මව අමු අමුවේ මහ දවාලේ දූෂණය කරලා ඉවරණයෙන් පස්සේ දැන් මොකද කරන්නේ? දැන් මහ ජනතාවගේ අපේ රටේ ජනතාවගේ ජනමතයක් නැතිව මේ වෙලාවේ අපි දන්නවා මේ මහ පොළොවේ ජනමතයක් නැති ආණ්ඩුවක් තියෙන්නේ. ඒතොර එහෙනම් ඔවුන්ට මේ බලය තවදුරටත් පවත්වාගෙන යාමට නම් ඔවුන් කළ යුත්තේ මේ වෙලාවේ දැන් ඉතුරුලා තියෙන එකම දේ තමයි මේ රටේ තියෙන සියලුම ක්‍රමෝපායික ස්ථාන අපි කියනවානේ ස්ට්‍රැටජික් ලොකේෂන්ස් කියන එක. අපේ ක්‍රමෝපායික අපේ රටක් විදිහට අපිට ලැබෙලා තියෙන ක්‍රමෝපායික ස්ථානයන් සහ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ව්‍යාපාරයන් වෙන්න පුළුවන්, ශේෂ්ත්‍රයන් වෙන්න පුළුවන් සහ අපේ රටක් විදිහට ගත්තත් මේ සියල්ලක්ම කෑල්ලෙන් කෑල්ල කඩලා විදේශ රටවලට කියන විදේශ රටව අපේ රටේ තියෙන ස්වෛරීත්වය අපේ රටේ තියෙන ස්වාධීනත්වය සහ ඒකීයත්වය කියන එකට ඉතාමත්ම දැඩි හානි පමුණුන විදිහට මේ රට උනත් උගස් තියලා තමන්ගේ බලය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පිඹුරුපත් සකස් කරගනිමින් ඒ වගේම ඒකට අවශ්‍ය කරන සියලුම කටයුතු මේ වෙලාවේ මහ පොළවේ මහ ජනතාවගේ ආශිර්වාදයක්වත් කැමැත්තක්වත් නැතුව කරගෙන යනවා කියන එක අපිට දැන් ඉතාමත්ම පැහැදිලිව පේන්න තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට තියෙන එකම පිහිට අපිට තියෙන එකම හයිය අපේ ස්වාමීන් වහන්සේ අපේ රටේ ඉන්න ගරු අධිකරණය සහ අපේ රටේ ඉන්න මේ රට ආදරය කරන පුරවැසිය විතරයි. මොකද අපිට මේ වෙලාවේ අපේ රටේ ව්‍යවස්ථාදායකයවත් විධායකයවත් විධායකයේ පිළිබඳවත් කිසිම විශ්වාසයක් නැහැ. මොකද ඔවුන් ක්‍රියා කරන ආකාරයෙන් සම්පූර්ණ මේ රට කෑලි කෑලි වලට කැඩිලා යන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තමයි මේ පහුගිය කාලේ ඔවුන් අත්සන් කරන සියලුම අවබෝධතා ගිවිසුම් වලින් ඒ වගේම ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්න අනපනත් වලින් අපිට පේන්න තියෙන්නේ. සරල උදාහරණ දෙකක් කිව්වොත් ඕගලන්ට මතකද නැහැ ගිය අවුරුද්දේ ජූලි වගේ වෙනකොට අපිත් මේක දැනගත්තේ විදේශ මාධ්‍ය වලින් වාර්තා කරමින් පස්සේ. අපේ රටේ අපි දන්නවා අවාසනාවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ තියෙන ඒ වරාය අවුරුදු 99කට චීනයට බදු දෙනවා. හැබැයි එක්තරා විදේශ මාධ්‍යයක් වාර්තා කරනවා ඒ වෙනකොට ඔවුන් ලෑස්ති වෙනවා කියලා මේ හම්බන්තොට අපි කියනවා අර නේවල් බේස් එකක් නාවික කඳවුරක් හදන්න අවශ්‍ය කරන වැඩ කටයුතු ඔවුන් සිද්ධ කරමින් ඉන්නවා කියලා ද ඉන්ඩිපෙන්ඩන්ට් කියන ද ගාඩියන් කියන පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන දැවැන්ත අර්බුදය, ඒ කියන්නේ අපි දන්නවා වෙනත් රටක් තවත් රටකට ඇවිල්ලා යුද කඳවුරු නෙමෙයි, ඊට වඩා ඉතාමත්ම බරපතලයි නාවික කඳවුරක් කියන එක. නාවික කඳවුරක් ස්ථාපිත කරොත් එහෙම එතනින් එහාට තව අවුරුදු 20කට 25කට
ඔවුන්ට ඒ වගේ නාවික කඳවුරක් වෙනත් රටක ස්ථාපිත කරන්න ඇත්තටම ඔවුන්ගේ ඒ කලාපය ඇතුළේ ඔවුන්ගේ තියෙන බලය තහවුරු කරගන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී ලොකු ආයෝජනයක් ලොකු ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති ජාතික ආරක්ෂාව ප්‍රතිපත්තිවල අවුරුදු 20ක 25ක දිගුවක් තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. එතනදී ඒ නාවික කඳවුර ස්ථාපිත කරොත් එමේ ඒ රට ඇතුළේ සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. මොකද එහෙම වුණොත් විතරයි ඔවුන්ගේ නාවික කටයුතු ඔවුන්ට සාර්ථක කරගෙන යන්න පුළුවන් වෙන්නේ.